ඔයාලා දැන්ටමත් අපේ නුවරළිය ට්‍රිප් එකේ වීඩියෝස් ගොඩක් බලලා තියෙනවානේ. ඒ ඔක්කොගෙම සමරි එකක් විදියට තමයි මේ අවසාන වීඩියෝස් ටික කරන්නේ. අද කාලේ හැටියට පවුල පිටින් ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරනවා කියන්නේ ලොකු අභියෝගයක්. ඉතින් අපි හිතුවා ට්‍රිප් එකක් ප්ලෑන් කරන අයට අපේ මේ වීඩියෝස් ටික උදව්වක් වෙයි කියලා. වීඩියෝ එක ඔයාලා අතරට ගේන්නේ වීඩියෝ සීරීස් එක පළවෙනි කොටස විදියට. ලංකාවේ ලස්සනම මාවතක් දිගේ අද අපි ඔයාලත් එක්ක යන්නේ නුවරඑළිය ඉඳලා හෝටන් තැන්න හරහා ඔහිය. ඔයාලා පේනවනේ මේ ලස්සන තේවතු පරිසරයේ ලස්සන තරමටම දුෂ්කරයි. තේවතු තරම් මේවයේ වැඩ කරන මෙයාලගේ ජීවිත නම් සුන්දර නැහැ. පට්ටිය පොයට යන මාර්ගයේ මේ පිළිමාන පසුකර මඩක් දුර යන විට හග්ගල රක්ෂිතයට මායිම්ව අලංකාර කඳු වලින් වටවලා තියෙන සංසුන් විචිත්‍රවත් ජලාශයක් තමයි මේ වලට පේන්නේ. මේ කන්දැල ජලාශය නුවරඑළිය ඉඳලා විනාඩි 30කින් විතර ඔයාලට මෙතෙන්ට එන්න පුළුවන්. ඒ කියන්නේ කිලෝමීටර් 8ක් මාර්ග පමණ දුරක් තමයි තියෙන්නේ. ජලාශයේ 1947-1949 අතර කාලයේ තමයි ඉදිකරලා තියෙන්නේ. ජලාශය නිර්මාතෘ ගරු ඩී.එස්. සේනානායක මහතා විසින් 1950 වර්ෂයේ තමයි විවෘත කරලා තියෙන්නේ. මෙම ජලාශයේ ජලය මූලික වශයෙන්ම ප්‍රදේශයට පානීය ජලය සැපීමට තමයි යොදා ගන්නේ. එම නිසා මෙම ජලාශයේ මෝටර් බෝට් දාවණය තහනම්. පැඩල් බෝට්ටු කීපයක් නම් මෙහි තිබෙනවා. ඒ බෝට්ටු පහසු නිවට ලබාගෙන මෙම ජලාශයේ සුන්දරත්වය විඳින්නට ඔයාලට පුළුවන්. ජලාශයට ඇතින් ඔයාලට පේන්නේ ක්‍රොනිකල් හිල් කඳු වැටිය. මේ වැව්විස්මත් ඇති දැවමය සංචාරක බංගලාව 11 දෙනෙකුට පමණ නවාතැන් පහසුකම් තිබෙන තැන. දිනකට අය කරන්නේ රුපියල් 5500ක් වගේ මුදලක්. හැබැයි වෙන් කර ගැනීම කරගත යුත්තේ බත්‍රමුල්ල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලයේ. අපේ තිරේ දිස් වෙන මෙම අංකයට කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. සුන්දර නුවරඑළියේ අසිරිය විඳ ගන්න පැමිණෙන ඔබට සංචාරය කළ යුතු මනරම් මිසවුවක් ලෙස කන්දැල ජලාශය හඳුන්වන්න පුළුවන්. ඔයාලට ජලාශය අසල කුඩා පෙට්ටි කඩේකින් රසවත් පොල් රොටියක් කාලා උණුසුම් තේ කෝපයක් පානය කරමින් සිසිල්සුනගේ ආශ්‍රාදයෙන් ඉඳ ගන්නත් පුළුවන්. දකින්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටම අයත් අධ්‍යාපනික වන උයන. මෙහිදී පාසල් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට වනයේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ පාරෙම කන්දැල ජලාශය අසලින් ඉඳලා කිලෝමීටරයක් විතර එනකොට පාර දකුණු පැත්තේ මෙන්න මේ නාමපුරු අසලින් තිබෙන ඇතුළු පාරේ ගියාම තමයි ඔයාලට ස්ට්‍රෝබෙරි ෆාම් බලන්න පුළුවන්. මෙතන ස්ට්‍රෝබෙරි ෆාම් දෙකක් වගේම ගොවිපලකුත් තිබෙනවා. ස්ට්‍රෝබෙරි රස බලන්න වගේම ට්‍රැක්ටරේට නැගල ස්ට්‍රෝබෙරි හා ඇලුම් වගා කරනවා බලන ට්‍රැක්ටර් කෝයකුත් තියෙනවා. මෙතන ගැන අප් කරපු වීඩියෝ එකක් තිබෙනවා. මේ උඩින් තියෙන ටැග් එකෙන් ඔයාලට ඒක බලලා සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි ෆාම් එකේ ඉඳලා කිලෝමීටර් දෙකක් දුරින් තමයි මේ ෆොටෝ ලොකේෂන් එක තියෙන්නේ. අඹේවල H කන්ස්ටන්ස් විදුලි බල උද්‍යානය තමයි මේ ඈතින් ඔයාලට දකින්න තියෙන්නේ. මේ සුලන්තේ වයින් 12ක් තිබෙනවා. මෙතෙන් තාම ඔයාලට 12ම දැක ගන්න පුළුවන්. අද නම් බහිපදයි මීදුමයි තිබෙන නිසා හොඳටම පැහැදිලි නැහැ. අඹේවන පට්ටියපොළ මාර්ගය යන ඔයාලට අනිවාර්යයෙන්ම දකින්න පුළුවන් දර්ශනයක් තමයි මේක. ඇත්තටම පිටරටක පරිසරයක් වගේ තමයි.
දුම්රිය පොළගාවෙන් දකුණට තියෙන මාර්ගයේ හැරලා කෙලින්ම ගියාම යන්නේ නිව්සීලන්ඩ් ෆාම් එකට. අපි දැන් යන්නේ එතනට. මේ මාර්ගයේ යනකොට ඔයාලට මේ පේන අඹවල ජලාශය වේල දකින්න පුළුවන්. මේ ලොකේෂන් එක හරිම ලස්සනයි. දකින්නේ අඹවැල න්ියුසීලන්ඩ් ෆාම් එකේ එන්ට්‍රන්ස් එක. අපි මෙතෙන්ට ගිහින් කරපු වීඩියෝ එක උඩින් තියෙන ටැග් එකෙන් ගිහින් ඔයාලට බලන්න. අපි දාලා තියෙන වීඩියෝ එකේ මේ ෆාම් එක ගැන සියලු විස්තර තියෙනවා. ඔයාලා මේකට යනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලලා යන්න.